පත්‍රයේ විෂයාංක 1 1 2 රාජ්‍ය මුල්ල කල්මනා කරන පනත් කැටපත් දෙවෙනි වර කියවීම. ගරු නියෝජ්‍ය කතානායකතුමිය අදින න්‍යායපත්‍රයේ අංක 1 රාජ්‍ය මුල්ල කල්මනා කරන පනත් කැටුම්පත, අංක 2 ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත දෙවෙන වර කියවීම සඳහා ඉදිරිපත් කරනවා. ගරු මන්ත්‍ර වංශයන්සේ is a point of order with regard to the bills. Point of order. I will take the bills. හොඳයි ඔබතුමා කියන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ 52 ආර්ථික සංවර්ධන පනත රාජ්‍ය මුල්ල කල්පනා කරන පද්ද. මේ 52 සම්බන්ධයෙන් විපක්ෂයේ අප්‍රසාදය නෝ බට් යෝ ප්‍රසිද්ධ කිට්ටු දැන් මෙතුමා ඉදිරිපත් කෙරුවනේ. පරිවර්තන එතුමාට ගංගා නෑ බඩ කරන්න යන්නේ නෑ. හරි කොහොමරි කොහොමරි මේ 52 නෑ රයිට් යු නෝ නෝ ලොට් ඔබතුමාද වැරදි පැත්ත අල්ලගෙන නොමිනේෂන් නෑ හොදේ වැරදි පැත්ත අල්ලගෙන නොමිනේෂන් නෑ හරි මෙයා එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නේ ඔබතුමාලා විරෝධතාවය සඳහන් දැන් බලන්න මේ 52 ආර්ථික පරිවර්තන ඔබතුමා විරෝධය සටහන් කරන්න අපි තාම මේතුමා ඉදිරිපත් කරන්න මොකක්ද කියලා තාම නෑනේ. විවාදී ඉස්සරහට යන්න බට වෙලා වෙන් කරලා තියෙනවා ඒකේ ගන්න නෑ ඒක හරි වෙලා වෙන් කරන එක නෙමෙයි. I want to raise some preliminary රීති ප්‍රශ්න. රීති ප්‍රශ්න කියන්න. හරි දැන් මම කියන්නේ ඔව් මම කියන්නේ මේ වෙන කතා නැතුව රීති ප්‍රශ්න කියන්න. ආර්ථික පරිවර්තන පරතේ හොඳයි. රජය ජාත්‍යන්තර මුල්ල අරමුදුලත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ ඉලක්කන් ටික the figures ඇතුළත් කරලා තියෙනවා. Right පොඩක් ඉන්නකෝ you can reply. එතකොට මේගොල්ලෝ උත්සාහ කරන්නේ අනාගත රජය මේගොල්ලගේ ප්‍රතිපත්ති වලට. හොඳයි ගරු මන්තුමා, ඔබතුමා රීති ප්‍රශ්නයක් නෙමෙයි නගන්නේ, ඔය වෙන කතාවක් කියන්නේ. එනිසා විවාදය ආරම්භ කරන් ශාන්සිය මහත්මයා. ගරු කතානායකතුමනි මට දැනගන්න ඕනේ. දැන් එතුමාගේ කාලේ දෙන්න එක ප්‍රශ්නයක් නෑ. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා ලේඛන අපි මේකට අතුලත් කරා කියලා කියනවා. මොනවාද අපි ඇතුළත් කරලා තියෙන සංඛ්‍යාලේඛන කීයක් තියනවද ඒ වගේ කරුණු අපි ඇතුළත් කරේ කියලා කියන්නේ මොකද උත්තරයක් දෙන්නත් මම දැනගන්න බෑ මොකද්ද තමුන්නාංශ කියන්නේ කියලා තමුන්නාංශ දන්නේ නැහැ තමුන්නාංශ මොකද්ද කියන්නේ කියලා මේක උසාවියක් නෙමෙයි මේගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මගේ තර්කය මගේ ඉදිරිපත් කරන්නේ මේක උසාවියක් නෙමෙයි මම කියන්නේ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් සමග ඇති කරගත් ඉලක්කන් the figures calculations එක මේ පරතර ආර්ථික පරිවර්තන පත්‍රය ඇතුළත් කරලා තියෙන එක වැරදි මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ පරතර ඇතුළත් කරුවයින් පස්සේ අනාගත අපේ රජයකට ප්‍රශ්නයක් එනවා මොකද අපි පැහැදිලිව කියලා තියෙනවා අපි ජාත්‍යන්තර මුල්ල අරමුදල සමග අපි නැවතවරක් රීනෙගෝෂියේට් කරනවා මේ පරතර එතකොට දැන් මේගොල්ලෝ හදන්නේ අනාගත ආණ්ඩුව අමාරුයි දාන්න මේගොල්ලගේ ප්‍රතිපත්ති ඇතුළත් කළ පරතක් ඉදිරිපත් කරුවාම අනාගත ආණ්ඩුවට ප්‍රශ්නයක් එනවා. හොඳයි ගරුවන්තෝ පනත ඉදිරිපත් කරන් බලමු. හොඳයි බොහොම ඉතින් පනත ඉදිරිපත් කරන අවස්ථාව දෙන්න ඔබතුමා අදහස් දක්වන්න ඊට පස්සේ. ඔව් නිරෝජන් ප්ලීස් ගරු නියෝජ්‍ය මම කියන්නේ රජය ජාත්‍යන්තර අරමුදුලත් එක්ක ඇති කරගත් ගිවිසුම මේ පරතර දායක සම්පූර්ණ අශීලාචාර ක්‍රියාවක්. දැන් මේ ආණ්ඩුව තාම හසුතුනේ ඉවරයි. හරි ගරු මන්තුමා හොඳයි. එතකොට ආණ්ඩුව අස්සන්න ඔබතුමා අවසන් කරන්න. ඔබතුමාගේ විරෝධතාවය සඳහන් කරන්න. දැන් විවාදය ආරම්භ කරන්න ශාන්සේ මහසිංහ මැතිතුමා. දැන් අවසාන වචක දානගතුමනේ. මේක පනත ඉදිරිපත් කරලා අපිට කරුණු ඉදිරිපත් ගන්න දෙන්න. අවසාන වශයෙන් මම කියනවා දැන් ඇමරිකාවේ ජනාධිපති රොයිමර් මාසේ 21 ඉන්නවා. එතුමාට කියලා දෙනවා කිසිම පරදක් කොංග්‍රස් එකට ඉදිරිපත් කරන්න එපා. මොකද ਉਹ ඊළඟ සැරේ ඉල්ලන්නේ. හොඳයි. පරාජය වෙන ආණ්ඩුව. හොඳයි. බොහොම සිතේ ඔබතුමාට. මේ වගේ තීරණාත්මක පරත් ඉදිරිපත් කරන්නේ අපේ ආණ්ඩුව අමාරුවටපත් කරන්න. හරි. You have no right. You have no right to include the IMF agreement. බොහොම සිතේ ඔබතුමාට. ශයන් සිංහ මහත්මයා ඔබතුමා your committee chairman seance emithimathwa vivade aarambha karanna propose you have accepted it
ගරු මන්ත්‍රීතුමා, ඇමතුමා විවාදය ආරම්භ කරන්න ඔබතුමාට අවස්ථාව, ඔබතුමාට මිනිත්තු 30ක කාලයක් තියෙනවා. සම්බන්ධයෙන් ඉතාම වැදගත් පනතක් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. ඒක තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කැටුම් පත, ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කැටුම් පත. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයෙන් නැවත රටේ ආර්ථික කළමනාකරණය නිවැරදි ආකාරයට සකස් කරලා, ඒ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන පූර්වාදර්ශ අරගෙන වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරලා, ඒ වගේම අපි බොහෝ කාලයක් විවිධ අවස්ථාවන්වල අපේ ප්‍රතිපත්ති වෙනස් කරා. එහෙම වෙනස් කරන්නේ නැතුව ඒ ප්‍රතිපත්තිවල කන්සිස්ටන්සි එකක් තියෙන ආකාරයට රටේ මූල්‍ය පාලනය සහ සාර්වාර්ථික පාලනය නිවැරදිව ගෙන යාම සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුව සහ වැඩපිළිවෙල තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. දැන් කිරියල්ල අමතුමනි, now you can answer later if you have time. garu niyojya kathanayaka thumani garu niyojya kathanayaka thumani mata karu o kiyala mokadda obathuma me nama kiwwa o nama kiwata obathuma mokadda kiyanne me thuma ida rata bankolot wedakamba kotaba wediyu katha karu o wage honda reethi prashne yanne me obathuma katha karana dan katha karana vartamana janadhipathi niyojya kathanayaka thumani dan kiriyalla mathiruma apita kiyenawa dala yanna kiyala. ඇත්තටම ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අයින් වුණා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අයින් වුණා, විපක්ෂ නායකතුමාට තමයි අවස්ථාව තිබ්බේ ආණ්ඩුව අරගන්න. එතකොට විපක්ෂ නායකතුමා ආණ්ඩුව අරගන්නේ නැතුව මම නැවතත් මේ පාර්ලිමේන්තුවේ කීප සැරයක් කියපු කාරණාව මතක් කරනවා. මුදල මධ්‍යංශයේ ලේකම්තුමත්, ඒ වගේම මහ බැංකුවේ අධිපතිතුමත් ආර්ථිකයේ තියෙන බරපතල තත්ත්වය පිළිබඳ පැහැදිලි කරාම එතුමාල්ලා එක බාර ගන්න දෝ පැනලා ගියා. ඒකේ බාර නොගැනීමේ ප්‍රධාන හේතුව මගේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමා ටෙක්ස් කරලා තිබ්බා. ඒ කියන්නේ බාර නොගැනීමේ හේතුව නෙමෙයි, සමා වෙන්න එකම වැරදි කියපු විදිය. ඒ ආර්ථිකයේ තියෙන බර දුර්වල ආර්ථික අර්බුදයේ තියෙන ගැඹුර එතුමා එවල කියලා තිබ්බා. මේක ජයගත නොහැකි අභියෝගයක් කියලා. ඉතින් ඒ වෙලාවේ රට බාර ගත්තා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මෙතුමාට මේ විපක්ෂයට වෙලා කියව තවත් අවුරුදු පහක් විපක්ෂයට වෙලා කියවන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඊළඟට මේ මෙතුමන්ලා බාර නොගැනීම තුළ මොකක්ද ඇති වෙච්ච තත්ත්වය? බාර නොගැනීම තුළ මොකක්ද ඇති වෙච්ච තත්ත්වය කරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ රට සිවිල් ක්‍රියාකාරීන් හැටියට හඳුන්නපු ත්‍රස්තවාදී කණ්ඩායමකට මේ රට ගොදුරක් බවට පත් වෙන්න තිබ්බ අවස්ථාව තිබ්බේ. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව ගිනි තියලා මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මුලින්ම ඉවත් කරලා මේ ත්‍රස්තවාදීන් හැටියට හැසිරෙන සිවිල් ක්‍රියාකාරීන් කීප දෙනෙක් මේ රටේ සම්පූර්ණ අනාගතය බාර ගන්න කියපු අවස්ථාවක්. එහෙම නැත්නම් ඊළඟ විකල්පය තමයි මේ රට හමුදා පාලනයක් යටතේ තියෙන ආණ්ඩුවක් මිලිටරි ගවර්න්මන්ට් එකක් ගන්න තිබ්බේ. ඉතින් මේ කාරණා දෙකම වගකීතු දේශපාලනඥයෙක් හැටියට නම්, කණ්ඩායමක් හැටියට නම් රට ගැන කල්පනා කරන්න තිබ තමන්ගේ දේශපාලන ස්ථාවරය පැත්තක තියලා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තා. එතුමාට නෙවෙයි මුලින්ම ඉල්ලීම ආවේ. අපි මේ මෙතුමා කියපේ ගැද්ද අපි දාලා ගියා. අපිට නැවත රට බාර ගන්න ඕනේ මෙතුමල්ලට තිබ්බ අවස්ථාව මෙතුමල්ල දාලා ගියපේ ඉඳා. ඒ ඉඳා මේ රට ත්‍රස්තවාදී කණ්ඩායමකට පාලනය කරන්න තිබ්බ අවස්ථාවත්, එහෙම නැත්නම් හමුදා පාලනයකට යටත් වෙන්න තිබ්බ අවස්ථාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නතර කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි ආර්ථික දැක්මක් වෙත ගමන් කරා. එතන ඔබතුමා නිරන්තරයෙන් කියන කාරණාව තමයි ඔබතුමා ඇවිල්ලා මොලයක් නැති විදිහට හැසිරෙන්නේ. ඔබතුමාගේ මොලේ පාවිච්චි කරන්න ඔබතුමා දන්නේ අනිත් අයට අපහාස කරන්න විතරයි. මොලේ උඩ වාඩි වෙලා ඔබතුමා මොලේ පාවිච්චි කරන්නේ අපහාස කරන්න විතරයි. ඔබතුමාට වගකීම් අරගෙන මොලේ ක්‍රියා කරන්න ඔබතුමාට ඒ தத்துவෙ වැඩ කරන්නේ නැහැ. එයින්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකක් තමයි මම කනගාටු වෙනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේ පනත සම්බන්ධයෙන් පැහැදිලිව අධ්‍යයනය කළා නැහැ. මේ පනත සම්බන්ධයෙන් යම් කරුණක් අපේ මිත්‍ර හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා නම් ඒ ගැන අපිට සලකා බලන්න පුළුවන්. දැන් ඒ කමිටුවෙත් යෝජනාවක් තිබ්බා ඔබතුමා පබ්ලික් කන්සල්ටේෂන් කරා. එතකොට අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සම්බන්ධ වුණා. එතකොට ඔබතුමා ඉන්ටරීම් පීරියඩ් එකක් පිළිබඳව කතා කරා, මාසික කාලයක් මදි කියලා.
අපි ඒක සලකලා බලලා ජනාධිපතිතුමා වූ කැබිනට් මණ්ඩලය අද අපි පාර්ලිමේන්තුවේ උදේ ප්‍රකාශයකුත් කරා ඒක මාස 3ක් දක්වා දීර්ඝ කරන්න කටයුතු කරනවා ඉන්ටරිම් පීරියඩ් එක. ඉතින් එයින් යහපත් යෝජනා තිබ්බොත් ඒ යහපත් යෝජනා පිළිගන්න අපි සූදානම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ ප්‍රධාන වශයෙන් කියවෙන කාරණාව තමයි අපි අර්බුදයකට ගියපු හේතුව නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම. අපි අර්බුදයකට ගියපු මූලික කාරණාව තමයි අපේ මූල්‍ය කළමනාකරණයේ තිබ්බ දුර්වලතාවය. දෙවැනි තවත් කාරණාවක් තමයි අපේ විදේශ සංචිත ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කර ගැනීමට අපහසුත් වීම. එදා පැවති මහා බැංකු පනත් කැටුම් පත තුල පවතින රජයට තමන්ගේ දේශපාලන මතය ක්‍රියාත්මක කිරීමට අවකාශයක් තිබ්බා. මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය වෙනස් කරන්න සහ ඒ මුදල් ප්‍රතිපත්තිය තමන්ට වාසිදායක ආකාරයට කටයුතු කිරීම. එතකොට ඒ හරහා රටට සිදුවෙන හානිය පිළිබඳව බලන්න කල්පනා කරේ නැහැ. මෙන්න මේ වගේ තිබ්බ හිදස් ඊළඟට අපි ණය ගෙවීමට ඇති හැකියාව. දැන් අද මේ අර්බුදයේ මූලිකම ප්‍රශ්නය තමයි අපිට ණය ගවන්න බැරි වුණා. අවසානයේ usable reserves මිලියන 20කට වැඩි වුණා.